විද්‍යාව කියන කොටසේ නැත්නම් ආලෝකය කියන කොටස. හරි අද කතා කරන්න තියෙන්නේ මේ අපි පළවෙනි වීඩියෝ එකේදී සම්පූර්ණ හෙන ගොඩක් දැම්මා. දැන් දෙවෙනි එකේදී ඊට පස්සේ මම හිතන්නේ අවතර සොරි උත්තර දර්පණ පිළිබඳ පරාවර්තන පිළිබඳව දැම්මා. දැන් අද කතා කරන්න තියෙන්නේ වර්තනය ගැන. රයිට් දැන් පරාවර්තන සංසිද්ධිය ඉවරයි. හරිද? ඒ වගේම සංසිද්ධියක් තමයි වර්තනය කියන්නේ. රයිට්? එතකොට දැන් වර්තනය කියන්නේ මොකක්ද? අපි ඉස්සල්ලාම බලමු මොකද්ද මේ? හරිද? ආලෝක වර්තනය කියන්නේ කියලා. ආලෝක වර්තනය. ආලෝක වර්තනය කියන්නේ මොකද්ද කියලා ඉස්සල්ලාම බලමු. හරිද? ආලෝක වර්තනය කියන්නේ දැන් එක මාධ්‍යයක ඉඳන් තවත් මාධ්‍යයකට ආලෝක කිරණයක් යනවා කියලා හිතන්නෝ. දැන් ආලෝක කිරණ දෙකක් ගමුකෝ අපි ඉස්සල්ලාම. දැන් හිතන්න මෙහෙම තියෙන මාධ්‍ය. මාධ්‍ය වෙන් කරන අතුරු මූණත මේකට කියන්නේ. එකට අපි කියනවා පොදු අතුරු මූණත කියලා. ඒ කියන්නේ මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මූණත. නැත්නම් අපි කියනවා පොදු අතුරු මූණත කියලා. තේරෙනවද? එතකොට මේ මාධ්‍ය දෙකක් කියලා හිතන්නකෝ. මේක ජලය කියලා හිතන්න. හරිද? මේක වාතය කියලා හිතන්න. රයිට්. එතකොට මේ මාධ්‍ය දෙකක් තියෙන. ජලය වාතය කියන්නේ මාධ්‍ය දෙකක්. එතකොට මේ මාධ්‍ය දෙක වෙන් කරන තැන තමයි අපි කියන්නේ පොදු අතුරු මූණත කියලා. මේ කියන්නේ මාධ්‍ය වෙන් කරන අතුරු මූණත නැත්තම්. රයිට්. පොදු අතුරු මූණත නැත්තම් මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මූණත. දැන් ආලෝක කිරණයක් වාතයේ ඉඳන් ජලයට එද්දී මාධ්‍ය දෙකකින් එන්නේ. ඒ කියන්නේ එක මාධ්‍යක ඉඳන් තවත් මාධ්‍යකට එන්නේ. එක් මාධ්‍යක ඉඳන් තවත් මාධ්‍යයකට එද්දී ආලෝක කිරණේ නැමිනවා නම් නැමිලා ගමන් කරනවා නම් අපි ඒකට කියනවා වර්තනය කියලා. ආලෝක කිරණයක් නැමිලා ගමන් කරනවා. ඒ කියන්නේ එක මාධ්‍යක සිට තවත් මාධ්‍යයකට ආලෝක කිරණයක් පැමිණීමේදී ආලෝකයේ කිරණේ නැමිලා ගමන් කරනවා. නැමී ගමන් කරනවා නම් අපි කියනවා ආලෝක වර්තනය කියලා. මේක නැමෙන විදිහ දෙකක් තියෙනවා. දැන් මම මේ පොදු වතුර මුණ ටිකක් දිග කරලා දෙන්නම්. හරිද? සයිට්. රයිට්. අපි සාමාන්‍යයෙන් මෙහෙම ඉස්සල්ලාම හිතාගමු. දැන් නැමී ගමන් කරන කොටක් ඔළුව තියාගන්න. එක වාතය කියන්නේ මොකක්ද? වාතයේදී ආලෝකයේ වේගය යම් තරමක් වැඩි අතරම. යම් තරමක් වැඩි. ජලයට සාපේක්ෂව. ඒකවල ජලයේ යම් තරමක් වේගය අඩුයි. තේරෙනවද? එහෙනම් අපි ඒ හින්දා සාමාන්‍යයෙන් ආලෝකයේ වේගය වැඩි එකට අපි කියන්නේ විරල මාධ්‍යයක් කියලා. විරල මාධ්‍යයක් කියලා. ටිකක් අඩු මාධ්‍යයක. දැන් ජලයට වාතයට සාපේක්ෂව ජලයේ වේගය අඩුයි. ඒ කියන්නේ වේගය කියන්නේ ආලෝකයේ ගමන් කරන වේගය අඩුයි. එතකොට අපි එකට කියනවා ගහන මාධ්‍යයක් කියලා. තේරෙනවද? එහෙනම් මතක තියාගන්න විරල මාධ්‍ය තියෙනවා ගහන මාධ්‍ය තියෙනවා. දැන් හිතන්නකෝ ජලයයි වීදුරුයි කියලා ගත්ත කියලා. දැන් ජලය හා වීදුරු. ජලය හා වීදුරු ගත්තට පස්සේ හොඳටම පේනවා ජලයේ ආලෝකයේ ගමන් කරන වේගයට වඩා වීදුරු වල වේගය මොකද අඩුයි. එහෙනම් ජලයේ වෙලාවට විරල මාධ්‍යයක් වෙනවා වීදුරු මොකද වෙන්නේ ගහන මාධ්‍යයක් වෙනවා. තේරෙනවද? ඒක පොඩ්ඩක් ඔළුවට දාගන්න. රයිට්. එතකොට අපි හිතමු ජලයයි වාතයයි නැත්තම් අපි කියනවා විරල මාධ්‍යකුයි ගහන මාධ්‍යකුයි තියෙනවා. තේරෙනවද? අපි කිව්ව මාධ්‍ය දෙකකින් එක් මාධ්‍යකසේ තවත් මාධ්‍යයකට ආලෝක කිරණයක් පැමිණීමේදී ආලෝක කිරණ නැමෙනවා කියලා. තේරෙනවද? රයිට්. එහෙනම් බලමු අපි ආලෝක කිරණේ කොහොමද නැමෙන්නේ කියලා. දැන් හිතමු වාතයේ ඉඳන් ජලයට වාතයේ ඉඳන් ජලයට නැත්නම් අපි කියනවා විරල මාධ්‍යක සිට ගහන මාධ්‍යයකට ආලෝක කිරණයක් එනවා කියලා හිතන්න මෙහෙම. රයිට්. ඔන්න ආලෝක කිරණයක් ආවා. හොඳට මතක තියාගන්න. එතකොට මෙන්න මේ ආලෝක කිරණයක් එද්දී අපි මේ වැදෙන කිරණය දැන් කොහෙන් හරි ඇවිල්ලා මේ වැදෙන කිරණේනේ හැම වෙලාවෙම අපි එකට කියන්නේ පතන කිරණය කියලා. මොකද්ද කියන්නේ පතන කිරණය. රයිට්. එහෙනම් මේ වැදෙන කිරණය තේරෙනවද? මේ වැදෙන කිරණයට අපි කියනවා පතන කිරණය කියලා. වැදෙන ස්ථානයට අපි කියනවා පතන ලක්ෂය කියලා. මේ වැදෙන ස්ථානයට අපි කියනවා මොකද්ද? පතන ලක්ෂය කියලා. රයිට්. රයිට්. එතකොට මේ පතන ලක්ෂයේ ඉඳන් අපි මෙන්න මේ අතුරු මුහුණතට ලම්බකයක් ඇන්දොත් එහෙම. මෙන්න මේ ලම්බකයක් ඇන්දොත් එහෙම අපි ඒකට කියනවා අභිලම්බය කියලා. අපි ඒකට කියනවා මොකද්ද? අභිලම්බය කියලා. තේරෙනවද? රයිට්. එහෙනම් ඔන්න මේ පතන කිරණය මේ තියෙන පතන ලක්ෂය මේ තියෙන මොකද්ද? අභිලම්බය. රයිට්. එහෙනම් අපි කිව්වා එක මාධ්‍යක සිට තවත් මාධ්‍යයකට ආලෝක කිරණයක් පැමිණීමේදී ආලෝක කිරණේ නැමෙනවා කියලා. රයිට්. හරියටම බලන්න මේ ආලෝක කිරණේ ආවොත් එහෙම යන්න ඕනේ මෙන්න මේ පාරේ. යනවා නම් යන්න ඕනේ ඔහොම දිගටම යන්න ඕනේ. හැබැයි මේක පොඩ්ඩක් නැමිලලු ගමන් කරන්නේ. එහෙනම් බලන්න විරල මාධ්‍යක සිට ගහන මාධ්‍යයකට ආලෝක කිරණයක් එද්දී මතක තියාගන්න. විරල මාධ්‍යක සිට ගහන මාධ්‍යයට ආලෝක කිරණයක් එද්දී අභිලම්බයේ දෙසට නැමිනවලු. තේනවද? අභිලම්බයේ දෙසට නැමිනවලු මෙන්න මේ විදිහට. අභිලම්බයේ දෙසට නැමිනවලු. තේනවද? දැන් අපි කතා කරමුකෝ.
අපි කිව්ව මේ වැදෙන කිරණයට කිව්වේ පතන කිරණය කියලා. මේ වැදෙන කිරණයට මොකද්ද කිව්වේ? පතන කිරණය කියලා. රයිට්. ඊට පස්සේ මෙතන ලක්ෂයට අපි කිව්වා පතන ලක්ෂය කියලා. එහෙනම් මේ නැමිච්ච කිරණයට අපි මොකද්ද කියන්නේ? මේ නැමිලා තියෙන කිරණයට මොකද්ද කියන්නේ? මේකට කියන අපි වර්තන කිරණය. මොකද්ද කියන්නේ? වර්තන කිරණය. රයිට්. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට දැන් ආලෝක කිරණයක් ආවේ. අපේ අවුමුදෙන් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට මොකද්ද වෙන්නේ කියලා බලන්න. රයිට්. එහෙනම් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යද්දි මොකක් වෙයිද කියලා හිතමු. රයිට්. ඔන්න දැන් මේ පතන කිරණය. නේද? දැන් මේකනේ පතන කිරණය වෙන්නේ. දැන් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යන්නේ. ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යන්නේ. එහෙනම් දැන් මෙතන තමයි පතන ලක්ෂය. මෙතන තමයි පතන ලක්ෂය. තේරෙනවද? එතකොට මෙතන තමයි අඳින්නේ අපි අභිලම්භයක්. ඔව්. ඔව්. තේරෙනවද? රයිට්. එතකොට මේකෙ වෙන්නේ දැන් මේක අභිලම්භයේ දෙසර නැමුණට ගහන මාධ්‍යයක සිට විල මාධ්‍යයකට යද්දී අභිලම්භයෙන් ඉවතර නැමෙනවලු. ගහන මාධ්‍යයක සිට විල මාධ්‍යයකට යද්දී අභිලම්භයෙන් ඉවතර නැමෙනවලු. ඒ කියන්නේ දැන් මෙහෙම යන්න ඕනේ. හැබැයි යන්නේ මෙන්න මෙහෙම. ඒ යන්නේ ඔහොම. තේරෙනවද? එහෙනම් හොඳට මතක තියාගන්න ආලෝක කිරණයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී නැමී ගමන් කිරීම අපි කියනවා වර්තනය කියලා. තේරෙනවද? රයිට්. එතකොට මේ නැමෙන හැටි ක්‍රම දෙකක් තියෙනවා තමයි විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට යද්දී අභිලම්භයේ දෙසර නැමෙනවා වගේම ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යද්දී අභිලම්භයෙන් ඉවතට වැටෙනවා. තේරෙනවද? ඒක හොඳට මතක තියාගන්නලා. රයිට්. ඊට පස්සේ දැන් අපි සටහන් කරගත්තා වගේම දැන් මේ දන්නවා වදින කිරණේ හැම වෙලාවම පතන කිරණේ. දැන් මම එක කියලා ගහන එක අනිවාර්යෙන් පතන කිරණ එහෙම. තේරෙනව නේද? රයිට්. එහෙනම් මේක මොකද්ද දෙක කියලා ගහන එක? නැමිල යන එකට අපි කියනවා වර්තන කිරණේ කියලා. තේරෙනවද? අභිලම්භයත් පතන කිරණයත් අතර සාදන කෝණයට අපි කියනවා පතන කෝණය කියලා. මේකට කියන්නේ අපි පතන කෝණය කියලා. පතන කෝණය. ඊට පස්සේ අභිලම්භයත් වර්තන කිරණයත් එක්ක හතරන කෝණයට අපි කියනවා වර්තන කෝණය. වර්තන කෝණය. එහෙනම් බලන්න මේන් තියෙනවා පතන කෝණය මේකේ, මේන් තියෙනවා වර්තන කෝණය. තේරෙනවද? මේ හින්දා අපිට නියම දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවට කියනවා අපි වර්තන නියම කියලා. වර්තන නියම දෙකක් තියෙනවා. එකක් තමයි හොඳට බලන්න මේකේ පතන කිරණයත් මොකක්ද එක පතන කිරණයත් හරිද වර්තන කිරණයත් මේ පතන කිරණය මේ දින වර්තන කිරණය හා අභිලම්භය එකම තලයක පවතිනවා නේද අනිවාර්යෙන් පතන කිරණයත් වර්තන කිරණයත් අභිලම්භයත් එකම තලයක තියෙන්න ඕනේ නේද එකම තලයක පවතිනවා අන්න ඒක තමයි පළවෙනි වර්තන නියමය ඒ කියන්නේ එක පතන පතන කිරණය හා වර්තන කිරණය හා අභිලම්භය එකම තලයක තියෙනවා එකම තලයක පවති රයිට් දෙවන නියමය මොකද්ද දෙක නියමය මට උඩින් කියන්න එක දෙවන නියමය දෙවන නියමයට අපි කියන්නේ ස්නෙල් නියමය කියලා ස්නෙල් නියමය මොකද්ද ස්නෙල් නියමය කියන්නේ මොකද්ද මේ ස්නෙල් නියමය කියන්නේ? ස්නෙල් නියමය කියන්නේ මේ පතන කෝණයේ තියෙන සයින් අගය. මොකද්ද? පතන කෝණයේ තියෙන සයින් අගය. මම කියන්නකෝ සයින් i කියලා මේ පතන කෝණයේ සයින් අගය. ඒ කියන්නේ බං මේ කෝණයේ අගය අරගෙන මෙතන කෝණයක් තියෙන්නේ. මේ කෝණයේ අගය අරගෙන ඒකේ සයින් අගය ගත්තට පස්සේ ඒකේ සයින් අගය ගත්තට පස්සේ අපි කියනවා සයින් අගය කියලා. එහෙනම් මේ පතන කෝණයේ සයින් අගය ඊට පස්සේ වර්තන කෝණයේ සයින් අගය අතර අනුපාතය නියතයක් කියලා කියනවා. තේරෙනවද? ඒ කියන්නේ පතන කෝණයේ සයින් අගයයි වර්තන කෝණයේ සයින් අගයයි නියතයක්ලු. හරිද? ඒකට අපි කියනවා වර්තනාංකය කියලා. වර්තනාංකය. දැන් හිතන්නකො. මොදල හිතන්නකො මේක. හරිද? එහෙනම් මේ වර්තනාංකය නියතයක්ලු. මේක මෙන්න මේ කෝණය වැඩි කරන්න මේ කෝණය අඩු වෙනවනේ කොහොමද? එතකොට හැම වෙලාවෙම ඉන්නේ සයින් අග දෙක බෙදුවට පස්සේ මොකක්ද වෙන්නේ නියත අගයක් නියත අගයක් දැන් මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න මෙන්න මේ විදිහට මේ සයින් අගය නම් මනන් තියෙන
right. මේ ස්නෙල් නියමේ නැත්නම් දෙවෙනි නියමේ අපි පැහැදිලි කරගමු. right. ඔයාලා හිතන්න මෙන්න මෙහෙම. හරිද? ඔන්න තියෙනවා මේ ඔව් අපි හිතමු මේ තියෙන වාතය. මේ තියෙන ජලය. හරිද? ජලය. එතකොට වාතයේ ඉඳන් ආලෝක කිරණයක් ආවට පස්සේ ඒක අභිලම්බයේ දෙසට නැවෙනවා. නෝම. හරිද? එතකොට මේක තමයි පතන කෝණේ I මේ තියෙන පරාවර්තන කෝණේ. sorry වර්තන කෝණේ. හරි. දැන් මෙන්න මේකෙදී අපි මෙන්න මේ අගේ මේ කෝණේ අගේ වෙන්න කියන්නකෝ. ආ I. එතකොට අපි කියමුකෝ sin I කියලා ඒකට. ආ මේ කෝණේ අගේ වෙනලා ඒකේ sin අගේ බලනවා sin වගුවක් ආදාරය. මේ කෝණේ අගේ වෙනලා මේ කෝණේ අගේ වෙනලා ඒකේ sin අගේ ගත්ත කියලා හිතන්න. ආ එතකොට sin R. එතකොට sin R. තේරෙනවද? එතකොට sin I බෙදීම sin R හැම වෙලාවෙම මොකද වෙන්නේ? නියතයක් වෙන්න ඕනේ. right එහෙනම් එන නියතය n කියලා හිතන්න. ඒක තමයි වර්තනාංකය. සාමාන්‍යයෙන් මේ අගය වාතයේ සිට ජලයට එනවා නම් වාතයේ සිට ජලයට එනවා නම් සාමාන්‍ය මේකේ අගය ඉන්නේ 1.3යි ගන්න. 1.3යි 3යි ගන්න. තේරෙනවද? 1.3යි 3යි ගන්න. ඒ හින්දා අපි කියන වාතයට සාපේක්ෂව ජලයේ වර්තනාංකය. මොකද වාතයට එයා කියන්නේ a වාතයට සාපේක්ෂව ජලීය වර්තනාංකය. වාතයට සාපේක්ෂව ජලීය වර්තනාංකය. හරිද? වාතයට සාපේක්ෂව ජලයේ වර්තනාංකය. ජලයේ වර්තනාංකය 1.33ක්. තේරෙනවද මම කියන දේ? right. අන්න ඕ විදිහට තමයි වණින්නේ. ඒ කියන්නේ හිතන්න මේක. දැන් ඔයා මෙන්න මේ තියෙන පතන කිරණේ වැඩි කරන්න මේ පතන කෝණය යගේ වැඩි කරන්න මොකද R රගේ අඩු වෙනවා තේරෙනවද R රගේ අඩු වුණාට මොකද වෙන්නේ එන අගේ හැම වෙලාවෙම නියතයක් තේරෙනවද නියතයක් කියලා කියන්නේ දැන් ඔහොම ගත්තොත් එහෙම මෙහෙම දැන් මම මේක පොඩ්ඩක් මකන්නම් ස්නෙල් නියමේ මකන්නම් right අපි ගමුකෝ වීදුරුයි වාතය අනිත් එක වීදුරු හරිද එතකොට මෙහෙම තියෙද්දි ඔන්න පතන කිරණය මෙන් I මෙන්න මේක R I අභිලම්බයේ දෙසට නැමෙන්නේ මේකනේ ගහන මාධ්‍ය තේරෙනවද right එහෙනම් මේකත් කියන්න පුළුවන් අපි වර්තනාංකය කියන්නේ ජලයට සාපේක්ෂව වාතයට සාපේක්ෂව මොනවාද වීදුරු වල ග්ලාස් කියන්නේ ජී දාන්නක හරිද වීදුරු වල වර්තනාංකය මොනවාද වාතයට සාපේක්ෂව සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය වර්තනාංකය තේනවද එහෙනම් මතක තියාගන්න ස්නෙල්ගේ නියමයේ කියන්නේ මොකද්ද පතන කෝණයේ සයින් අගය ඒ කියන්නේ පතන කෝණය වෙනලා ඒකේ සයින් අගය බෙදුවොත් එහෙම මොකද්ද ඒකේ වර්තන කෝණේ නැත්නම් වර්තන කෝණයේ සයින් අගය නැත්නම් අපි කියන සයින් ආර්ගෙ බෙදුවට පස්සේ හැම වෙලාවෙම එන උත්තරේ නියතයක්ලු ඒ නියතය අපි කියනවා මොකද්ද වර්තනාංකය කියලා තේනවද මම ඒකත් එක්ක චුට්ටක් තව ටිකක් ඉස්සරහට යනවා හරි දැන් ඊට පස්සේ දැන් ඕක සටහනක් දාගන්න ඊළඟට මෙන්න මෙහෙම ඉතත් දැන් මෙහෙම ඉතත් හරිද දැන් ඔන්න ඔන්න මේක පොඩ්ඩක්ම කරන්න හරිද ඊළඟට මෙහෙම ඉතත් දැන් ඔයාලා හිතන්න ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කරනවා කියලා ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කරද්දී හැම වෙලාවෙම මම එකම තැනක් ගන්නම්කෝ මේ. හරිද? මෙතනින් ආලෝක කිරණයක් පටන්ගෙන කොහොම ගියොත් එහෙම මොකද වෙන්නේ? ආ යන්න ඕනේ මෙහෙන්. හැබැයි මොකද වෙන්නේ? අභිලම්බෙන් ඉවතර නැමෙනවා කියලා කිව්වොත්. තේරෙනවද? මේක I. මේක R. හරිද? හයි. දැන් මම මේ කෝණය මෙහෙම වැඩි කරොත් එහෙම මොකක් වෙයිද? I කෝණය වැඩි කරොත් එහෙම මොකද වෙන්නේ? ආ දැන් මෙහෙම මෙතනට වගේ වදිනවා කියලා හිතන්නකෝ ආලෝක කිරණය. දැන් මේ කෝණයට වඩා මේ කෝණය වැඩි.
තේනවාද මේ කෝණේ වැඩි වුණාට මේ කිරණය එතකොට මොකද වෙන්නේ මේ කෝණේ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ කෝණේ මේ කිරණය පහත් වෙනවා නේද මේ කෝණේ වැඩි වෙන්න මේ කිරණය පහත් වෙනවා මේ කෝණේ වැඩි වෙන්න කිරණය පහත් වෙනවා කියන්නේ යම් කිසි වෙලාවක මේ කිරණය මේ පොදු වතුර මූණ දිගේ යනවා ඔහොම පොදු වතුර මූණ දිගේ යනවා මෙන්න මේ පොදු වතුර මූණ දිගේ වර්තන කිරණේ යන වෙලාවේදී මෙන්න මෙතන පතන කෝණය අගයට අපි කියනවා අවදි කෝණය කියලා අවදි කෝණය අවදි කෝණය right අවදි කෝණය කියලා කියනවා මම නැවතත් කියන්නම් මෙන්න මේ පතන කෝණය වැඩි වෙන්න නේද ගහන මාධ්‍යක සිට විල්ල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී මෙන්න මේ පතන කෝණය අගේ වැඩි වෙන්න වර්තන කෝණය අගේ වැඩි වෙනවා පහළට යනවනේ මෙහෙම තේරෙනවද එහෙම යද්දී මෙන්න මේ වර්තන කිරණය පොදු වතුරු මූණත දිගේ ගමන් කරන විට මේ වර්තන කිරණය පොදු වතුරු මූණත දිගේ ගමන් කරන විට මෙන්න මේ අවස්ථාවේදී මොකද පතන කෝණයේ අගයට අපි කියනවා අවදි කෝණය කියලා අවදි කෝණය කියලා කියනවා තේරෙනවද මං කියන දේ right එහෙනම් මෙන්න මේ අවදි කෝණයටත් වඩා වැඩි කෝණකින් යවුවොත් එහෙම මොකක් වෙයිද අවදි කෝණයටත් වඩා වැඩි කෝණකින් දැන් මෙහෙම යවුවොත් එහෙම දැන් මේ අවදි කෝණයට වඩා වැඩි මෙතන කෝණේ හරිද මං i dash කියලා ගන්නම්කෝ එක ආ අවදි කෝණයටත් වඩා වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ තවත් මේ වර්තන කිරණේ පහත් වෙනවා ඇයි බං අබිලම්බෙන් ඉවතරන යන්න ඕනේ අබිලම්බෙන් ඉවතර යන්න යන්න එහෙනම් මොකද වෙන්නේ නැවත එම මාධ්‍යයට මෙනවා ඔන්න නැවත එම මාධ්‍යයට වෙනවා අපි ඒකට කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පරාවර්තනය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා කියනවා තේරුණාද මං කියන දේ රයිට් මූලික විදියට ගත්තොත් එහෙම හොඳට මතක තියාගන්න වර්තනය කියන සංසිද්ධියේදී දැනගන්න ඕනේ ගහන හැම වෙලාවෙම මොකද්ද විරල මාධ්‍යක සිට ගහන මාධ්‍යයට ආලෝක කිරණයක් එද්දී අභිලම්බයේ දෙසට නැමෙනවා ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යයට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී අභිලම්බෙන් ඉවතට නැමෙනවා තේරෙනවද එතකොට පතන කෝණය අගේ වැඩි කරන්න වර්තන කෝණය අගේ මොකද වෙන්නේ වැඩි වෙනවා කොහෙන්ද කොහෙට යද්දි ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යකට යද්දී එහෙනම් වැඩි වෙන්න එක්තරා අවස්ථාවකදී මොකද වෙන්නේ මෙන්න මේ තියෙන වර්තන කිරණය වර්තන කිරණය පොදු අතුරු මූණත දිගේ ගමන් කරන්න පටන් ගන්නවා මේ පොදු අතුරු මූණත දිගේ ගමන් කරන වෙලාවදී ඒ පතනේ වෙන පතන කෝණය අගය මේ පතනේ වෙන පතන කෝණය අගයට අපි කියනවා අවදි කෝණය කියලා නේද මේ පතනේ වෙන පතන කෝණය අගය හරිද මේ පතන කෝණය අගය අපි කියන වෙලාවට අවදි කෝණය කියලා අවදි කෝණයටත් වඩා වැඩි කෝණයකින් යවුවොත් එහෙම මේ බලන්න මේ අවදි කෝණයට වඩා මේ කෝණය වැඩිනේ මේ කෝණයකින් යවුවොත් එහෙම මොකද වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා මොකද වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා ඒකට ඒ කියන්නේ නැවත එම මාධ්‍යයටම ආලෝක කිරණේ ගමන් කරනවා හොඳට මතක තියාගන්න නැවත එම මාධ්‍යයටම ආලෝක කිරණේ ගමන් කරනවා ඒක ඔළුවට දාගන්න රයිට් ඊට පස්සේ දැන් මෙන්න මේක මම මතක තියාගන්න මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කොයි වෙලාවෙද අපිට ප්‍රයෝගී වෙන්නේ දැන් ප්‍රිස්මයක් තුලින් පරාවර්තනය වෙනවා කියලා හිතන්න ප්‍රිස්මයක් තුලින් පරාවර්තනය වෙනවා ඔන්නෝම් ප්‍රිස්මයක් තියෙනවා හරිද මේ ප්‍රිස්මයක් තුලින් පරාවර්තනය වෙන්නේ අපි ආලෝක කිරණයක් මේ විදිහට ආවොත් එහෙම හරිද සාමාන්‍යයෙන් මෙහෙම මේ පුෂ්ඨයට ලම්බකව ආවා කියලා වර්තනයක් වෙන්නේ නැහැ හරිද හොඳට මතක තියාගන්න එක මේ ලම්බක වෙන කිරණ වර්තනය වෙන්නේ නැහැ හරිද දැන් අභිලම්බයේ කෙලින් වෙනවා ඒව වර්තනය වෙනවද නැහැ අභිලම්බයේ කෙලින් වෙනවා වර්තනය වෙන්නේ නැහැ හරිද ඊට පස්සේ මෙන්න මෙතනට ආව ගමන් මොකද වෙන්නේ මේ කෝණේ අවදි කෝණයට වඩා වැඩි වෙනවා මොකද වෙන්නේ මේ කෝණේ අවදි කෝණයට වඩා වැඩි වෙනවා ඒ හින්දා මොකද වෙන්නේ නැවත මෙන්න මේ මාර්ගයේ ඔස්සේ ගමන් කරනවා ඔන්න ඔය විදිහට අපිට හරවන්න පුළුවන් මේ තියෙන වීදුරු මේ තියෙන වාතය තේරෙනවද දැන් අපි ගත්තොත් එහෙම ඊට පස්සේ ආයේ මේක යොදා ගන්න අවස්ථාව මොනවාද ආයේ මේක යොදා ගන්නවා සාමාන්‍යයෙන් මේ එන්ඩෝස්කෝප් කියන උපකරණය නැත්නම් අපි කියන ප්‍රකාශ තන්තු නැත්නම් ප්‍රකාශ කෙඳිති ප්‍රකාශ තන්තු හරිද ප්‍රකාශ තන්තු ඒ කියන්නේ අපේ අභ්‍යන්තර කොටස්වල ඉන්ද්‍රියින්වල මේ
ඡායා රූප ගන්න නැත්තම් අපිට ඇඟ ඇතුළට කාලෝකය ගෙනියන්න ඕන කියලා හිතන්න. ඇඟ ඇතුළේ මොන හරි ඉන්ද්‍රියයක තිබුණ, කියන්නේ ආමාශයේ මොන හරි ගෙඩියක් ඇදලා තියෙනවා කියලා හිතන්න. අපිට ඒකට පරීක්ෂා කරන්න ඕන. එතකොට අපිට එතනට ආලෝකය අරන් යන්න ඕන. ආලෝකය අරන් ගියාන් පස්සේ අපිට පුළුවන් මේ ප්ලාස්ටික් හෝ වීදුරු වලින්, sorry ප්ලාස්ටික් නැත්තම් අපි කියන වී මේ ඔව් නම්මේ නම්මේ සීලි වීදුරු වගේ ಜಾති වලින් තමයි හදන්නේ මේක. මේක නම්ය සීලි ගොඩක්. හරිද? මෙන්න මේ තන්තුව නම්ය සීලි. හරිද? ඒ කියන්නේ නැමෙන හොඳට. හරිද? දැන් නැමෙන හින්දා අපි ආලෝක කිරණයක් මේක ඇතුළට මෙහෙම යවුවොත් එහෙම මොකද වෙන්නේ? මේ පූර්ණ අවදි කෝණයට වඩා වැඩි කෝණකින් යවුවොත් එහෙම මොකද වෙන්නේ? මෙතනදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. අපිට එතකොට මෙන්න මේ ආකාරයට ආලෝක කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ ආධාරයෙන් මෙන්න මෙහෙම එක දිගටම මේක array යන්න පුළුවන්. මේක දැන් ශාරීරික අභ්‍යන්තර කොටස් වල අභ්‍යන්තර කොටස් පරීක්ෂා කිරීම සඳහා මෙන්න මේ උපකරණය පාවිච්චි කරනවා. මේකට අපි කියන්නේ එන්ඩොස්කෝප් එක කියලා. හරිද? එතකොට මෙන්න මේකටත් අපිට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ගන්න පුළුවන්. තේරෙනවද? දැන් පේනවා මේ ආලෝක කිරණය කොච්චර අපි නමල අරන් ගියත් මේ ආලෝක කිරණය අවශ්‍ය තැනට අපිට යවා ගන්න පුළුවන්. තේරෙනවද? රයිට්. ඊට පස්සේ තව කතාවක් තියෙනවා. ඊළඟ කතාව තමයි දැන් අපිට ඕන කියලා දන්නකෝ මේ. අපි දැකලා තියෙනවා මේ මොනවාද? වතුරේ යම් කිසි වස්තුන් එසවිලා වගේ පේන්නේ. නිකන් උඩට ඇවිල්ලා වගේ පේන්නේ. නේද? යම් කිසි දේවල් උඩට ඇවිල්ලා පේන්නේ. දැන් හිතන්නකෝ මාළුවෙක් වගේ කි. උඩට ගෙනල්ලා පේන්නේ. සාමාන්‍ය උඩට ඇවිල්ලා වගේ තමයි පේන්නේ. ඇයි හේතුව? රයිට්. අනිවාර්යෙන් මේ මාළුව අපිට පේන්න නම් මාළුවගේ ඉඳන් ආලෝක කිරණයක් අපේ ඇසට එන්න ඕනේ. නැත්තම් නිකම් පේන්නේ නැහැ. හරිද? ආලෝක කිරණ අපේ ඇහැට එන්න ඕනේ. හරිද? කිරණ සටහනක් අඳින්න අඩුම ගාන දෙකක්වත් අඳින්න කියලා අපි කිව්වා. මොනවද දෙකක් අඳගත්තා. මූගෙන් ආලෝක කිරණ දෙකක් එනවා කියලා හිතන්න. හරිද? එතකොට මෙහෙම අභිලම්බයන් දොත් එහෙම ගහන මාර්ගයක සිට ජලයේ ඉඳන් වාතයට නෙන්නේ. ජලය මේ තියෙන උඩ වාතය. ජලයේ ඉඳන් වාතයට එන්නේ. එතකොට මෙන්න මේ කිරණය ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට එන්නේ. අභිලම්බෙන් කොටද යන්නේ ඉවතට ගමන් කරනවා. හරිද? මෙතනත් එහෙම. අභිලම්බෙන් ඉවතට ගමන් කරනවා. ඔව්. දැන් අපේ ඇහැට ආලෝක කිරණ ඇවිල්ලා තියෙනවා. නමුත් මොකද වෙන්නේ? අපිට මේ නැමිලා තියෙන ඒවා පේනවද මෙහෙම? ආ මාළුව මෙතනම ඉන්නවා කියලා. නෑ. මූට මේ පේන්නේ ආලෝක කිරණ කෙලින් එනවා වගේ. තේනවද? හැබැයි අපිට පේන්නේ ආලෝක කිරණ මොකද වෙන්නේ? කෙලින් එනවා වගේ ඔන්නෝම. තේනවද? ආලෝක කිරණ කෙලින් එනවා වගේ පේන්නේ. දැන් බලන්න මෙන්න මෙතන මාළුව ඉන්නවා වගේ නේ පේන්නේ එතකොට. මේ බලන්න මෙතන හිටියේ හැබැයි මාළුව ඉන්නේ මෙන්න මේ හැරි. තේනවද මං කියන දේ? එතකොට දැන් බලන්න ඇත්තම සත්‍ය ගැඹුර මෙච්චරයි. මේ තමයි සත්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර. කියන්නේ මාළුව ඉන්න තැන. හැබැයි අපිට මාළුව පේන්නේ කොහෙද? මෙන්න මේ හරි ඉන්න වගේ. මේකට අපි කියනවා දුෂ්‍ය ගැඹුර කියලා. දුෂ්‍ය ගැඹුර. හයිට් ඔන්නෝ වර්තනේ සංසිද්ධි තමයි හොඳට ඉගෙන ගන්න ඕන. වර්තනේ කියලා කියන්නේ ඇත්තරම පොඩි පුංචි දෙයක්. එකක් තමයි වර්තනේ කියන්නේ ආලෝක කිරණයක් එක් මාධ්‍යස්ස තවත් මාධ්‍යයකට එද්දී ආලෝක කිරණේ නැමී ගමන් කිරීම. තේරෙනවද? මේ බලන්නකෝ නැමී ගමන් කරපු හින්දානේ මේ හැම රෙද්දම උනේ. තේරෙනවද? එහෙනම් එක් මාධ්‍යක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී ආලෝක කිරණයක් නැමී ගමන් කිරීම අපි කියනවා වර්තනය කියලා. හරිද? එතකොට දැන් මේ මාළුවෙක් එසවිලා පේන්න හේතුව තමයි මොකක්ද වෙන්නේ? ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් යද්දී අභිලම්බෙන් ඉවතට චලනය වෙනවා. හරිද? හැරෙනවා. එතකොට අභිලම්බෙන් ඉවතට චලනය වෙනවා කියන්නේ මොකද වෙන්නේ? අපිට එනවා වගේ පේන්නේ මෙන්න මෙහි ඉඳන් ආලෝක කිරණ. එතකොට මේක මොකද වෙන්නේ? එසවිලා පේනවා. තේරෙනවද? රයිට්. ඒකයි ඔය කියන්නේ දැන් කාසියක් එහෙම වීදුරුවක දාලා උඩින් බැලුවම කාසිය උඩට වලා පේනවා. නේද? ඊට පස්සේ ඔය අපිට කියනවා තවත් මේ පතුල පේන්නේ නැති තැන් වලට මේ කියන්නේ හොඳ පිරිසුදු ජලයේ තියෙන තැන් වලට බහින්න එපා කියලා කියනවා. ඒකට හේතුව ඉතින් අර පතුල එසවිලා වගේ පේන්නේ. තේරෙනවද? රයිට්. මේ කොටස් ටික තමයි වර්තනයේ සංසිද්ධි ටික තියෙන්නේ. මං ටග්ගාලා කියලා දුන්නේ. හරිද? වර්තනය. හරිද? වර්තනයේ කොටස් ටික මෙච්චරයි තියෙන්නේ. රයිට්. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ ගැලලිදී බලමු කොහොමද කාච ගැන කියලා.